ආයුබෝවන් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මැෂින් ලර්නින් වල ගොඩක් භාවිතා වෙන ඩේටා ෆ්‍රේම් ගැන. අපි මේ වීඩියෝ එකේදී ඩේටා ෆ්‍රේම් එකක් කියන්නේ මොකක්ද, ඩේටා ෆ්‍රේම් එකක් අපිට වැදගත් වෙන්නේ මොන වටද, ඩේටා ෆ්‍රේම් ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් සහ ලයිබ්‍රරිස් මොනවද සහ ඩේටා ෆ්‍රේම් එකක පර්ෆෝම් කරන්න පුළුවන් බේසික් ඔපරේෂන්ස් මොනවද කියලා කතා කරමු. මුලින්ම අපි බලමු ඩේටා ෆ්‍රේම් එකක් කියන්නේ මොකක්ද කියලා. ඩේටා ෆ්‍රේම් එකක් කියන්නේ ඩයිමෙන්ෂන්ස් දෙකක් තියෙන මියුටබල්. ඒ කියන්නේ වැලියුස් වෙනස් කරන්න පුළුවන්, විවිධ වර්ගවල ඩේටා තියෙන්න පුළුවන්, ටේබල් එකක් වගේ ඩේටා ස්ට්‍රක්චර් එකක්. ඒ වගේම මේකේ ඇක්සස් ලේබල් කරලා තියෙනවා. මේක ඔයාලට ස්ප්‍රෙඩ්ෂීට් එකක් විදියට, එහෙමත් නැත්නම් SQL ටේබල් එකක් විදියට හිතන්න පුළුවන්. දැන් අපි බලමු අපට ඩේටා ෆ්‍රේම් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා. ඕනම මැෂින් ලර්නින් ප්‍රොජෙක්ට් එකකදී මූලික පියවර විදියට අපට අවශ්‍ය ඩේටා ටික රීඩ් කරගන්න ඩේටා ෆ්‍රේම් එකක් භාවිතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපට මැෂින් ලර්නින් ප්‍රොජෙක්ට් එකකදී අවශ්‍ය වෙන ඩේටා ෆයිල්ස් කිහිපයක, එහෙමත් නැත්නම් සෝසස් කිහිපයක තියෙන්න පුළුවන්. මේ ඩේටා සෙට් කම්බයින් කරලා එක ඩේටා සෙට් එකක් හදාගන්න අපට ඩේටා ෆ්‍රේම් භාවිතා කරන්න පුළුවන්. ගොඩක් ඩේටා සෙට් වල තියෙන ප්‍රශ්නයක් තමයි මිසිං ඩේටා කියන්නේ. ඉතින් අපිට ඩේටා ෆ්‍රේම් එකක් භාවිතා කරලා පහසුවෙන්ම මේ මිසිං ඩේටා හැන්ඩල් කරලා ඩේටා සෙට් එක ක්ලීන් කරගන්න පුළුවන්. අපට ඩේටා ඇනලයිසිස් වලදී, එහෙමත් නැත්නම් ඩේටා ප්‍රී ප්‍රොසෙසින් වලදී ඩේටා වලින් සබ්සෙට් එකක් සිලෙක්ට් කරගන්න අවශ්‍ය නම් ඩේටා ෆ්‍රේම් එකක් භාවිතා කරලා ඒකත් පහසුවෙන්ම සිදු කරගන්න පුළුවන්. අපට ඩේටා ෆ්‍රේම් හදන්න විවිධ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල විවිධ ලයිබ්‍රරිස් භාවිතා කරන්න පුළුවන්. වැඩියෙන්ම අපිට දකින්න ලැබෙන්නේ Python වල Pandas ඩේටා ෆ්‍රේම් එක, Spark ඩේටා ෆ්‍රේම් එක සහ R ඩේටා ෆ්‍රේම් එක වගේ ඩේටා ෆ්‍රේම්ස්. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ මැෂින් ලර්නින් වලදී අපි ගොඩක්ම භාවිතා කරන Pandas ඩේටා ෆ්‍රේම් එක ගැන. දැන් අපි ඩේටා ෆ්‍රේම්ස් වල perform කරන්න පුළුවන් basic operations කිහිපයක් බලමු. ප්‍රායෝගිකව ඩේටා ෆ්‍රේම් එකක් හදන්න අපිට CSV ෆයිල් එකක්, Excel sheet එකක්, එහෙමත් නැත්නම් SQL database එකක් වගේ existing storage එකකින් data set load කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට CSV ෆයිල් එකකින් data read කරලා data frame එකක් හදාගන්න විදිය මම මෙතන දාලා තියෙනවා. ඊට අමතරව අපට ලිස්ට් එකක්, ඩික්ෂනරි එකක්, සීරීස් එකක්, එහෙමත් නැත්නම් තවත් ඩේටා ෆ්‍රේම් එකක් ඉන්පුට් එක විදියට දීලත් ඩේටා ෆ්‍රේම් එකක් හදාගන්න පුළුවන්. ඩික්ෂනරි එකකින් ඩේටා ෆ්‍රේම් එකක් හදාගන්නේ කොහොමද කියලා මම මෙතන පෙන්නලා තියෙනවා. ඊළඟට අපි බලමු ඩේටා ෆ්‍රේම් වල මිසිං ඩේටා හැන්ඩල් කරන්නේ කොහොමද කියලා. Pandas වල isNull method එක භාවිතා කරලා missing data මොනවද කියලා හඳුනා ගන්නත්, fillNull method එක භාවිතා කරලා missing data වෙනත් values වලින් replace කරන්නත්, dropNull කියන method එක භාවිතා කරලා missing data තියෙන rows drop කරන්නත් අපට පුළුවන්. data frame වල තවත් වැදගත් operation එකක් වෙන row සහ column selection, ඒ කියන්නේ data frame එකේ subset එකක් select කරගන්න පුළුවන් ආකාර කිහිපයක් මම මෙතන පෙන්නලා තියෙනවා. අපි අද මේ වීඩියෝ එකේදී කතා කළේ ඩේටා ෆ්‍රේම් වල තියෙන බේසික්ම මෙතඩ්ස් විතරයි. ඊට අමතරව ඔයාලට තවත් මෙතඩ්ස් ගැන සහ තවත් විස්තර ගැන දැනගන්න ඕනේ නම් Pandas documentation එක refer කරන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ඩේටා ෆ්‍රේම් ගැන මූලික අදහසක් ලැබෙන්න ඇති කියලා. වීඩියෝ එක නැරඹුවට බොහොම ස්තුතියි.